කොළඹ වරායනගර පරිශ්‍රයේ අලුතින් ඉදිකළ ද මෝල් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ විවෘත කරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාතින්. මෙම කලාපයේ ඉදිකළ පළමු නාගරික තීරුබදු සාප්පු සංකීර්ණයයි. බාණ්ඩ අලවිසල් ආපන ශාලා සහ අනිකුත් වෙළඳසල් වලින් එය සමන්විත වෙනවා. උත්සව සභාව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ සමාගම් 100ක් පමණ අද වන විට වරාය නගරයේ කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. සමාගම් 74ක් මේ වසර අවසන් වන විට එහි ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා පැවසුවා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ වරාය නගරේ මේවැය දියුණු වෙයි කියලා. ඇත්ත වශයෙන්ම වරාය නගරයත් ඒක අවට ගාලු පිට්ටනියක් තිබුණේ වෙනත් කණ්ඩායම් සමග. මේ රටේ ස්ථාවරභාවය ඇති කරපු නිසා IMF සංවිධානයෙන් විශේෂයෙන්ම සහයෝගය සමග අපි ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරපු නිසා මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන්. මේක ඉදිරියට ගෙනියනවා නම් අද IMF සංවිධානයේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව අපිට ණය දුන්න රටවල් 18ක් සමග අපි ගිවිසුමකට පැමිණලා තියෙනවා. Debt Sustainable Agreement. ඒවා මාරු කරන්නේ නැතුව සංශෝධනය කරන්නේ නැතුව අත ගහන්නේ නැතුව ගියොත් අපිට හොඳ අනාගතයක් තියෙනවා. ඒකට අත ගැහුවොත් මේ ඉදිරියේ වැඩ කටයුතු ගැන අපිට බලාපොරොත්තුවක් තියෙන්න බෑ. මීට අමතරව අපි අලුත් සංචාරක කලාපයක් කොළඹ කොටුවේ ආරම්භ කරනවා. දැන් පොලිස් මූලස්ථානයේ එතනින් පිට වෙලා ගිහින් තියෙන්නේ. විදේශ අමාත්‍යාංශයට අලුත් ගොඩනැගිල්ලක් දීලා එතනින් පිට කරනවා. එහෙනම් ජනරජ චතුරස්රේ අලුත් වැඩියා කළා. ඒක මැද අලුත් ගොඩනැගිලි ඉදි කළා. අපිට ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ සංචාරක කලාපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් වර්තමාන ජනාධිපති මන්දිරයත් මේ වැඩ කටයුතු වලට යොදවලා විශාල සංචාරක ව්‍යාපාරයක් කොළඹ ඇති කරනවා. ඉතින් අපි ජාත්‍යන්තර මට්ටමට එන්නේ මේ රට දියුණු වෙනවා නම් අපිට සංචාරක වැඩි වෙන්න ඕනේ. සංචාරකෙන් උපයන මුදල් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපි ආඩම්බර වෙන්න ඕනේ අවුරුදු දෙකකින් මේ වැඩ කටයුතු මෙහෙම මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පමණක් නෙමෙයි. මෙතන මං හිතන්නේ වර්ග මීටර් 7000ක් තියෙනවා. ලෝකේ ප්‍රසිද්ධ සමාගම් තුනක් චයිනා ඩියුටි ෆ්‍රී, වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී, ෆ්ලැමින්ගෝ, චීනේ, සිංගප්පූරුවේ, ඉන්දියාවේ ඒ තුනම මෙතෙන්ට දැන් ඇවිල්ලා තියෙනවා. තවත් එන්ට බලාපොරොත්තු වෙයි. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ස්ථාවරභාවයත් අපේ දියුණුවත් ආරක්ෂා කරගෙන ඉදිරියට ගියොත් මේ වරාය නගරේ කලාපේ ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.